මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරුද ජනාධිපතිතුමා ඉදිරියේ අද පසරුවේ තිරුම් දුන්හ. නව නියෝජ්‍ය ඇමතිවරුන් මෙසේයි. සාලින්ද දිසානායක මහතා වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයායි. ඩිලාන් පෙරේරා මහතා රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්ව සිටි. සුසන්ත පුංචිනිලමේ මහතා ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයායි. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. චන්ද්‍රසිරි ගජදීර මහතා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයායි. ජගත් පුෂ්පකුමාර මහතා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයායි. ටී.බී. ඒකනායක මහතා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. මහින්ද අමරවීර මහතා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයායි. රෝහිත අබේගුණවර්ධන මහතා වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය. එස්.එම්. චන්ද්‍රසේන මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයායි. ගුණරත්න වීරකොන් මහතා ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත්ව සිටි. මර්වින් සිල්වා මහතා ජනමාධ්‍ය හා තොරතුරු නියෝජ්‍ය අමාත්‍යවරයායි. පණ්ඩු බණ්ඩාරනායක මහතා දිවුරුම් දුන්නේ දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ජයරත්න හේරත් මහතා කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍යවරයායි. වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දෑස්වත තිසේරා මහතාද පත්කරුන් ලබ සිටි. තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ දුමින්ද දිසානායක මහතායි. රංජිත් සියඹලාපිටිය මහතාද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. ලසන්ත අලගියවන්න මහතා ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත්කරුන් ලැබ සිටි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතායි. එච්.ආර්. මිත්‍රපාල මහතා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයායි. මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ නිර්මල කොතලාවල මහතායි. විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරයට ප්‍රේමලාල් ජයසේකර මහතා පත්කරුන් ලැබ සිටි. ගීතාංජන ගුණවර්ධන මහතා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයායි. විනයාගමූර්ති මුරලිදරන් මහතා නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත්කරුන් ලැබ සිටි. ඉන්දික බණ්ඩාරනායක මහතා පත්ව ඇත්තේ පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. මුත්තු සිවලිංගම් මහතාද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිරිපාල ගම්ලත් මහතා පත්ව සිටි. ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ඩබ්ලිව්.බී. ඒකනායක මහතායි. චන්ද්‍රසිරි සූර්යාරච්ච මහතා සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍යවරයායි. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නියෝමල් පෙරේරා මහතා පත්ව සිටි. සරත් කුමාර ගුණරත්න මහතා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍යවරයායි. උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා. ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය නිරෝපමා රාජපක්ෂ මහත්මිය. තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ ලලිත් දිසානායක මහතායි. ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සරණ ගුණවර්ධන මහතා පත්ව සිටි. රෙජිනෝල්ඩ් කුරේ මහතා අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයායි.
විජිත් විජේමුනි සොයිසා මහතා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත්ව සිටි. MLA හිස්බුල්ලා මහතා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයායි. සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වීරකුමාර දිසානායක මහතා පත්ව සිටියි.